ඊළඟට අද ලංකාදිපත්තරේ වාර්තා කරනවා නිදානික කතාවක්. රන්කාසි 10,000යි කිලෝ 4ක දඹරන් පිළිමයයි. 1 කෝටි 60 ලක්ෂයේ නිදානිය පොලිසිය අතට අනුරාධපුරයේ චතුරංගලියයි. නිදානියකින් ගොඩගත්තේ යයි කියන කිලෝ 2ක් පමණ බර රන්කාසි 10,000කට වැඩි ප්‍රමාණයක් සහ කිලෝ 4ක් පමණ බර දඹරන් බුදු පිළිමයක් මහනුවර ව්‍යාපාරිකයෙකුට රුපියල් 1 කෝටි 60 ලක්ෂයකට විකිණීමට තැත් කළ දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවටගත් බව අනුරාධපුර කොට්ටාෂ අපරාධ විමර්ශන අංශය සඳහන් කරනවා. අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර පරසන් ගස්වැව සහ දේවානම්පියතිස්ස පුර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 60 සහ 52 වියේ පසු අන්නන් දෙදෙනෙක්. මේ ව්‍යාපාරිකයා ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පුවත්පතක පළ කර තිබූ දැන්වීමකින් දුරකථන අංකය ලබාගෙන මේ ව්‍යාපාරිකයාට ඇමතුම් ලබාගත් සැකකරුවන් පවසා ඇත්තේ රුපියල් කෝටි 5ක් පමණ වටිනා දඹරන් පිළිමයක් රන්කාසි තොගයක් තමන් නිදානයකින් ගොඩගත් බවත් කෝටි 5ක් වටිනා එම නිදන් වස්තු රුපියල් 1 කෝටි 60 ලක්ෂයකට මිල අඩුකර අලෙවි කරන බවයි. අනතුරුව ඒට එකඟ වූ ව්‍යාපාරිකයා එම රන්කාසා පිළිමය පරීක්ෂා කර බලා මිලට ගැනීමට යාමේදී පොලිස් උපාය දූතිකාවක යොදවා අනුරාධපුර පැරණි බස් නැවතුම්පළ ආසන්නයේදී සැක්කරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරලා තියෙනවා. කොහොමද වැඩේ? මෙම රන්කාසි තොගය කිලෝ 2ක් විතර වෙනවා. එහි රන්කාසි 10,000කට වැඩි ප්‍රමාණයක් තිබුණා කියලා තමයි කියන්නේ. එම රන්කාසිවල පැරණි විවිධ අක්ෂර යොදා තිබූ බවත් පොලිසිය සඳහන් කරනවා. තාම නිදන් හාරන මිනිස්සු නිදන් හොරු තාම ඉන්නවා නේද? නිදන් හොරු බවට පත්වෙච්ච දේශපාලකයොත් හිටියද ඉන්නවද කියලා ඒවත් පැත්තකින් බලන්න. හරිද? ඒ අතරේ මේම තාමත් නිදන් හොරු ගැන කතා බහ ඇති වෙනවා.